ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන්ගෙන් හා සමස්ත සමාජය තුළින් මතුණු ස්වාභාවික මහජන යෝජනාව ගරු කරමින් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මාව තෝරාපත් කරගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුව ලකුණ යටතේ මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින්නේ අපි සහෝදර පක්ෂ රසක සහ සුදේශිකවාදී බහුජන සංවිධාන රසක එකතුවකින් සැදුම්ලත් ඉතිහාසයේ පුළුල්ම දේශපාලන පෙරමුණ ලෙසයි. ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ මෙරට අති බහුතර ජනතාව මා කෙරෙහි තබා ඇති විශ්වාසය අනුව අපේ උරුමයන් රැකගෙන සියලුම පුරවැසියන්ට සමගියෙන් ජීවත් විය හැකි ආර්ථික සෞභාග්‍ය පිරි සුරක්ෂිත අලුත් රටක් නිර්මාණය කිරීමේ ජාතික අභිලාෂය ඉටු කිරීමේ වගකීම මම අධිෂ්ඨානයෙන්ම යුතුව බාරගන්නවා. ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහිකිරීම අපේ ප්‍රධාන අරමුණක්. අපි ආදර්ශමත් විය යුතුයි. අද අපේ දේශපාලන සංස්කෘතිය අපි වඩාත් යහපත් සංස්කෘතියක් බවට පත් කරගත යුතුයි. අපිට ආවේගශීලීව හෝ පටු අරමුණෙන් හෝ පුද්ගලික අවස්ථාවන් වෙනුවෙන් හෝ ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. අපේ පක්ෂයවත් ජනාධිපතිතුමාවත් අපි ඒ අනුමත කරන්නේ නැහැ. අපි සමග එක වී සිටින සෑම පක්ෂයක්ම අපිට එක් වෙලා තියෙන්නේ අපේ ප්‍රතිපත්ති හින්දායි. ඒ වගේම කියන්නට ඕනේ අද ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසයත් අපිට සහයෝගය දෙන්නට ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. එහෙම සියලුම පක්ෂ අපිත් එක්ක එක්කව වෙලා තියෙන්නේ අපේ අවුරුදු ගණනක් නොවිසඳුණු ප්‍රශ්නවලට අපගේ වැඩපිළිවෙල විසඳුම් අපි සැලසුම් කළා තියෙන හින්දායි. අපිට පැහැදිලි ජනතා හිතවාදී දර්ශනයක් සහ ජනතාව නගා සිටුවීමේ සැලැස්මක් අපිට තියෙන හින්දායි. වගේම මම කියන්නට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ශක්තියක් වුණා. අපිට පුළුවන් වුණා 170 දක්වා අපේ බලය වැඩි කරගන්නට ඔවුන් අපිට සමග එක් වුණ හින්දා අපි ඔවුන් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ SWRD බණ්ඩාරනායක මහතාත් අපගේ පියාවන DA රාජපක්ෂ මහතාත් ආරම්භ කළ පක්ෂය 1956 ජනතා විප්ලවයක් මේ රටේ ඇති කළ පක්ෂය. අද අපි භුක්ති විඳින ජනතා හිතවාදී ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් රටට හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවතාවක් මේ රටේ ජනාධිපති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ රට ප්‍රමුඛත්වයක් දුන්නේ එතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපි ඉදිරියටත් මේ රටේ කඩා වැටුණු ආරක්ෂක යාන්ත්‍රණය අපි නැවතත් බලගන්නනවා. ඒ හරහා මේ රට සුරක්ෂිත ඔබට බිය නැතිව ජීවත් වෙන්නට පුළුවන් රටක් බවට අපි මේ රට නැවතත් පත් කරනවා. අපි බුද්ධි අංශවලට නිසියාකාරව ක්‍රියා කිරීමට බලතල සහ නීතිමය ආරක්ෂාව ලබා දෙනවයි කියන එකත් මම මතක් කරන්නට ඕන. නව ලිබරල් වාදීන්ගෙන් පිරුණු ඇමති මණ්ඩලයකට තිබෙන
විජාතික අරමුණු වල ඉටු කර ගන්නට රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ජාතික ආරක්ෂාව තර කරන්නටවත් ජාතිකත්වයට ගරු කරන්නටවත් පුළුවන් වෙන්නේ නැහැ. මහර සිටින ඔබ බුද්ධිමත් ජනතාවක්. ඔබ දන්නවා 21 වෙනි ශතවර්ෂය කියන්නේ ඥානය බුද්ධිය මුල්ලුණු ශතවර්ෂයක්. අපි අපේ ඉදිරි ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ දැනුම මුල්ලුණු ආර්ථිකයක් මතයි. අපි සෑම විටම විශ්වාසය තබන්නේ මිනිස් සම්පත. අපි අපේ මූලික සැලසුම් පදනම් වෙලා තියෙන්නේ මිනිස් සම්පත මතයි. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය නගා සිටුවන්නටත් හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නටත් අපිට පුළුවන් වෙනවා. අපි රජයක් හැටියට මේට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් දැනට තිබෙන විවිධ බාධක ඉවත් කිරීමටත් අපේ රාජ්‍ය අනුග්‍රහය අපි ලබා දෙනවා. එවගේම ඊට අවශ්‍ය නිපුණත්වයක් තියෙන, දක්ෂතාවයක් තියෙන, උගත්කමක් තිබෙන මිනිස් සම්පත ලබා දීම රජයේ වගකීමයි. අපි දන්නවා ඒ සඳහා අපේ අධ්‍යාපනය අපි සකස් කරගන්නට ඕනේ. අපේ අධ්‍යාපනය දීර්ඝ කාලීනවත් කෙටි කාලීනවත් අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුල සකස් කරනවා. විශේෂයෙන්ම මගේ පළවෙනි අවුරුද්ද තුලම අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ආයෝජනයක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි දන්නවා අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ අධ්‍යාපන ක්‍රමවේදයේ වැරද්ද නිසා අතරමං වෙලා අසහනයට පත් වෙලා තිබෙනවා. ලක්ෂ දෙකක් පමණ සෑම අවුරුද්දකම උසස් පෙළ සමත් වෙනවා, විශ්වවිද්‍යාලවලට යෑමට සුදුසුකම් ලබනවා. නමුත් එයින් 35,000ක් පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තෝරාගන්නේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් මම දන්නවා විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙලා ඉන්න බව. අපි මේ සියලුම උසස් පෙළ සමත්වන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමට හැකිවන පරිදි අපි ඒ යටිතල පහසුකම් සකස් කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී ඒ තරුණ තරුණයන්ට දැනුම් දෙනවා. එපමණක් නෙවෙයි, අපි තාක්ෂණික විද්‍යාල හරහා, කාර්මික විද්‍යාලතන හරහා සියලුම ශිෂ්‍යයන් රැකියාවන් වලට සුදුසු, ආර්ථිකයට සුදුසු රැකියාවන්, හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් වලට අවශ්‍ය නිපුණත්වය ලබා දීමට අපි කටයුතු කරනවා. අපි කිසිම තරුණ තරුණියක් අපේ අනාගතය අපි අතරමං වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. අපිට පුළුවන් තාක්ෂණයේ මුල්ලුණු ආර්ථිකයක් හරහා මේ රටේ ආර්ථිකය ඉහළ ගන්නට. අද විශේෂයෙන්ම පරිගණක ශාස්ත්‍රයේ නියලිලා ඉන්න සමාගම් සමග කතා කරාම ඔවුන් අද වෙනකොට ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් මේ රටට ගෙන එනවා. නමුත් පහසුවෙන්ම මේ ඩොලර් බිලියන 3ක් හෝ 5ක් දක්වා වැඩි කරන්නට පුළුවන් අවස්ථාවක් තිබෙනවා. නමුත් ඔවුන්ට බාධක වෙලා තියෙන්නේ නිපුණත්වයෙන් හෙබි තරුණයන් නැතිකමයි. අපි ආර්ථිකය ඉහළට ගෙනෙන්නට නම් අපේ අනාගතය වන මේ තරුණ තරුණයන්
නිපුණත්වයෙන් හෙබි තරුණ තරුණයන් බවට පත් කිරීම අපේ රජයේ යුතුකමක්. රජයේ අනිවාර්යෙන්ම එයට මැදිහත් විය යුතු කාරණයක්. අපි අධ්‍යාපනය දියුණු කරනා වගේම දන්නවා අපේ ආර්ථිකය ගොඩනගා ගැනීමට සංචාරක ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සංචාරක ක්ෂේත්‍රය අද කඩා වැටිලා තිබෙන්නේ මේ රටේ තිබුණු සුරක්ෂිතභාවය නැතිවීම නිසායි. අපි ඒ ස්ථාවරත්වයක් ඇති රටක් බිහි කිරීම හරහා මේ රට සංචාරකයන්ට සුදුසු රටක් බවට පත් කරනවා. එවගේම තමුන්නාන්සලා දන්නවා මේ රටේ තුනෙන් එකක් පමණ ජනතාවක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. ඒ කෘෂිකර්මාන්තය මේ රජය විසින් සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබෙනවා. අපේ ඉතිහාසය අපේ සංස්කෘතිය දිහා බැලුවම අපේ වාරිමාර්ග පද්ධතිය තමයි ලෝකයේ ඉහළමටම තිබුණු වාර්ගමාර්ග පද්ධතිය. මේවා ක්‍රමයෙන් විනාශ වෙලා තිබෙනවා. අද අපේ ගෝවියා දුප්පත්. නමුත් අපි මේ ගෝවියා ජීවත් කරවන්නට කරවීම ඉතාමත්ම වැදගත්. අපි කෘෂිකර්මාන්තය වෙනුවෙන් එදා අනුරාධපුර මහරැළියේදී විවිධ සහන පොරොන්දු වුණේ මේ රට ආහාර ස්වයංපෝෂිත කිරීමටත් ගොවියාව ජීවත් වන්නට සුදුසු ආදායම් තත්ත්වයකටත් ගෙනා යුතු නිසායි. අපි අපේ රජයවල් සෑම විටම කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුල් තැනක් දුන්නු ප්‍රමුඛත්වයක් දුන්නු රජයවල්. ඒ වගේම අපි දන්නවා තවමත් අපේ රටේ දිළිඳු භවෙන් ජීවත් වෙන ජනතාවක් ඉන්නවා. අපි රටක් සංවර්ධනය වෙනවා කියන්නේ සමාජයේ එක කොටසක් පමණක් සංවර්ධනය කිරීම පමණක් නෙවෙයි. සංඛ්‍යා ලේඛන මොනවා වුණත් රටේ යම්කිසි කොටසක් දුප්පත්කමින් ඉන්නවනම් ඒ සංවර්ධිත රටක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දිළිඳු භවයේ සිටින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගැනීමට ජනතා හිතවාදී ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන්නටයි. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්නට කරන්න මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යමත් රටක් ආරක්ෂිත රටක් මේ තරුණ පරපුර ජීවත් කරවීමට හැකි රටක් හදාගෙනවයි කියන පොරොන්දු ඇතුව තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා. තමුන්නාන්සේලාට තෙරුවන් සරණයි.